And now, live at 7. ආයුබෝවන් සැමට එකට නැරඹිය හැකි ශ්‍රී ලංකාවේ එකම මධ්‍යස්ත ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. අදත් Live at 7 තුලින් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයනා. මම ඉෂාරා සම්රසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ඇමති සජිත්ට සහය පළ කරන්න කුරුණෑගලදී ජන රැලියක්. කුරුණෑගල රැලිය හේතුවෙන් දේශපාලන වේදිකාව උණුසුම් වෙයි. කුරුණෑගල රැලිය පවත්වන්න එපා කියලා පක්ෂ නායකයා දැනුම් දීලා තියෙනවා. ඒ අදාළ ඇයට. ඒකට ඒ පක්ෂ නායකයාගේ උපදෙස් පිළිපදින්න නැතුව කරන වැඩක් ඕක. අපි ඒ වගේ වට දායක වෙන්න. රනිල්ට මල්ලි සජිත් නැතුවක් බෑ. සජිත් රනිල් නැතුවක් බෑ. ඒඳ රනිල් සජිත් අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ. අත්සන් ඉල්ලා තර්ජන එල්ලවන බවට එක්සත් ජාතික පක්ෂයේ පසුබෙලින් අගමැතිට පැමිණිල්ලක්. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පොලිස්පතිගේ මතභේදාත්මක දිවුරුම් පෙත්සම සංශෝධනය කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසයි. පෙරවරුවේ හිස් වූ පාර්ලිමේන්තුව පස්වරුවේ උණුසුම් වෙයි. පාර්ලිමේන්තුවේ ඉතාම කළු දිනයක් වෙනවා. මොකද කිසිම ඇමතිවරයෙක් එකදු ප්‍රශ්නකටවත් පිළිතුරු දීමට නොපැමිණි දවස වෙනවද පාර්ලිමේන්තුව? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂණ තීන්දුවට ලැබුණු පිළිතුරු. මම තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්. මම මාස් 5000 රුපියල් 3000 ගෙවනවා. දාල්සිරි ජයසේකර ඇමතුමා කැමති නම් අපිට විනය පරීක්ෂණයක් තියන්න. ඒකට මොන දෙන්න? ඔබ යලිත් එක්වන්නේ Live at 7 සමගයි. අප සෝදානම් කුරුණෑගල පැවති ජන රැලිය පිළිබඳ තොරතුරු ඔබට සඳහන් කරන්නට දැන් සජිත් ප්‍රේමදාස මාධ්‍යතුමා මෙම ජන රැලියේදී සඳහන් කළ කාරණාවක් අප ඔබට සඳහන් කළේ. ඒ තමයි එතුමා ජනවරමක් ලබා ගත හොත් අනිවාර්යයෙන්ම මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩකටයුතු රාශියක් සිදු කරන බව එතුමා සඳහන් කළා. සජිත් සමග රට පෙරට තේමාවෙන් රටපුරා පවත්වන ජනරැලි මාලාවේ තුන්වැන්න අද පසරුවේ ආරම්භ වුණේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී. රැලියට එක් වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මිනිස්සුන්ගේ තිබුණා පුදුමාකාර බලාපොරොත්තුවක්. අපිට ආණ්ඩුවක් ඕනේ, අපිට ජනාධිපතිවරයෙක් ඕනේ, අපි ආයාපහු 77 යන්න ඕනේ. ඒ 77 දකපෝ ඒ විජයග්‍රහණය අපි සමරන්න ඕනේ. අපිට හැම දෙයක්ම නැති වුණා. අපිට දැන් තීරණය කරන්න තියෙන එක දෙයයි, අපි වැළලෙනවද අපි නැගිටිනවද. අවුරුදු 25ක් අපි වැළලුණා, තවත් අවුරුදු 25ක් අපි වැළලෙනවද අපි අද හෙටම නැගිටිනවද. අපේ දිනනෝද පරදිනෝද මේක තමයි මිත්‍රවරුනි අපේ මේ සටන. මේක තමයි අලුත් පරම්පරාවේ සටන. අපි එක එක අත්හදා බැලීම් කළා. එක එක පැරෂූට් නායකයෝ අපේ පක්ෂයට දෙනවා. අපි සරත් පොන්සේකා දාලා අපි හැම කෙනෙක්ම මහන්සි වුණා. අපි 2015 තමුන්නාසල අපි හැම කෙනෙක්ම අපි මෛත්‍රීපාල සිසේනෝ ජනාධිපති කළා. අන්දමන මොකක්ද උනේ? අපේම කලිසම අගේට අඳගෙන උගේ අගේ ඌ කියයන් කලිසම ඇඳගෙන ගියා විතරක් නෙමෙයි මිත්‍රවරුනි, සැරෙන් සැරේට කලිසම ගලවලා ඉස්සරහිනුත් පෙන්වනවා, පිටිපස් කරුත් පෙන්වනවා. එනිසා අපිට ඕනේ අපේ මිනිහේ මෙන්නේ මිනිස්සු ඉන්නවා Made in Sri Lanka. මං මේ ඊයේ පෙරේද කල්පනා කරලා බැලුවා, අපි මොකටද මේ කුරුණෑගල රැස්වී වත්තියන්නේ කියලා. අපි මේ ගෝඨර පෙන්වන්නද? ඈ මේ පොහොට්ටු උන්ට පෙන්වන්නද? නෑ මේ අපේ උන්ට පෙන්වන්නේ මේ රැස්වීම කරන්නේ. ඒකයි මේ කරුමේ. හැබැයි අපිට එකක් විශ්වාසයි, අපි විශ්වාස කරනවා අපේ නායකතුමා කරු අගමැතිතුමා. අපි විශ්වාස කරනවා අපේ පක්ෂයට මේවර ජනාධිපති ධූර අපේක්ෂකත්වය අරන් දීලා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය එතුමා ආරක්ෂා කරයි කියලා අපි විශ්වාස කරනවා. මෙම ජන රැලියේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා පළ කළ අදහස් වෙත අපි දැන් යමු. මේ රට දියුණු කරන, මේ රට ශක්තිමත් කරන ඒ මහා සංවර්ධන විප්ලවයට ශක්තිය ලබා දෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවනි, ආදරණීය ලංකාවාසී ජනතාවනි, තමුන්නාන්සලාගේ කරපිටින්
මේ රටේ බලවත්ම තනතුරට යනකොට මම මුලාමතක කරන්නේ මම ඔබලට කෙලෙහි මුණ දක්වනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා පැකිලෙන්නේ නැතුව දේවතාවක් හිතන්නේ නැතුව සජිත් ප්‍රේමදාසව උස්සලා තියන්න. හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාස දිනනකොට මම රජගෙදර යන්නේ නැහැ. මම මන්දිරවලට යන්නේ නැහැ. මිත්‍රවරුනි මගේ රජගෙදර මගේ මන්දිරය පොදු ජන සේවයයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි අපේ රටේ කාන්තා පරපුර අපි රැකගන්නට ඕන. ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ හැම නිවසකම ජීවත් වන හැම කාන්තාවකටම අපේ රජයක් හරහා මේ රටේ සියලුම කාන්තාවන් ස්වයන් රැකියා වලින් අපි සවි බල ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ ඉල්ලා ලිපියකට අත්සන් ගැනීම සඳහා පක්ෂ මන්ත්‍රීවරුන්ට බලකිරීමක් සිදු කර ඇති බවට දේශපාලනික ආරංචි මාර්ග පවසනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගල පැවති ජන රැලිය පිළිබඳවද දේශපාලන වේදිකාවේ කතා බහක් මතු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එය එක්සත් ජාතික පක්ෂයේ රැලියක් නොවන බවයි. මම වැඩ කරන්නේ පක්ෂ ව්‍යස්ථාවටයි පක්ෂ නායකයාගේ උපදෙස්පත පමණයි. ඒ විනය ඇතුළේ තමයි මම ඉන්නේ. කුරුණෑගල රැළිය පවත්වන්න එපා කියලා පක්ෂ නායකයා දැනුම් දීලා තියෙනවා. ඒ අදාළ ඇයට. ඒකට ඒ පක්ෂ නායකයාගේ උපදෙස් පිළිපදින්න නැතුව කරන වැඩක් ඕක. අපි ඒ වගේ වලට දායක වෙන්නේ. එතකොට මේ නායකයා කියන දේ අහන්නේ නැද්ද මේ නියෝජ්‍ය නායක? වර්තමානයේ එහෙම තත්ත්වයක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? හේතුව ඉතින් බඩලෝභය වෙන්න ඇති නේද? අද කුරුණෑගල රැස්වීමකට සංවිධානය කරනකොට පක්ෂ මහලේකම්තුමා කියනවා එහෙ ඉන්න එපා කියලා. ඒ ආවොත් ඒගොල්ලන්ට වැඩවර්ධී කියනවා. කට්ටිය දැන් ඔක්කොටම කතා කරනවා යන් කියලා. සරත් පොන්සේක මහත්මයා කිව්ව වගේ බස් තියනවා නම් ගිනිච්ච හැකි. දැන් තැන් දෙකකට ගිනිච්චා. දැන් මාතරින් කුරුණෑගලට ගිනිනවා. මට එනකොට සජිත් මහත්මයාත් කතා කළා. එතුමාට කෝල් ඇද්දිලා කිව්වා මගේ සහයෝග ඕන කියලා. එතුමාට මං කිව්වා මගේ සහයෝග හැම වෙලෙම තියෙනවා. මගේ ආශිර්වාදය ඔබතුමාට තියෙනවා කියලා. ඊට පස්සේ අගමැතිතුමත් කතා කළා. අගමැතිතුමා කිව්වා ඉතින් ඒක අස්සන් කරලා පක්ෂග්‍රාහී වෙන්නට එපා. අපි කවුරුත් එක්තු වෙලා එකම අපේක්ෂකෙක් හොඳ අපේක්ෂකෙක් හදාගෙන අපි ගමන යන්න ඕනේ කියලා. ඔබතුමා කැමති සජිත්ද රනිල්ටද? මම කැමති මල්ලි අලියට. මම මේ මහපක්ෂයෙන් දෙන අපේක්ෂකයාට වැඩ කරනවා. කුරුණෑගල රැළියට මට ආරාධනා කළා. නව මල්ලි මම හිතන්නේ පක්ෂයේ කඩන කිසිම වැඩපිළිවෙලට මම යන්න කැමති නැහැ. මම හිතන්නේ කුරුණෑගල රැළියට ගරු අගමැතිතුමාට එයා ඉන්වයිට් කළා නම් හරි හොඳයි මම. මොකද තමුගේ පක්ෂ නායකයන්ට එයා ආරාධනා කරනවා. රනිල්ට මල්ලි සජිත් නැතුවක් බෑ. සජිත් රනිල් නැතුවක් බෑ. මේක කැඩුනොත් මල්ලි ඒක ගෝඨාභයට වාසියක් වෙනවා. ඒ හින්දා රනිල් සජිත් අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ. මේ දෙන්නටම මල්ලි රංජන රාමනායකවත් ඕන. මාව තරහා කරගෙන මේ දෙන්නට වෙන්න බෑ මල්ලි. එක්සත් ජාතික පක්ෂය අද එක්සත් ජාතික පක්ෂයේද සජිත් ප්‍රේමදාස මැතිතුමාද එහෙම නැත්නම් ඒක විකල්ප කණ්ඩායමද අපි දන්නේ නැහැ. පැහැදිලි නිර්වචනයක් ඒකට නැහැ. අද ඔවුන්ගේ රැලියක් පවත්වනවා කුරුණෑගල. දැන් කුරුණෑගල පවත්වලා ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඒ සංවිධායක මණ්ඩලයට දිගින් දිගටම කිව්වා ඒ රැස්වීම පවත්වන දිස්ත්‍රික්කයේ හැකිනම් මේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා එක වේදිකාවකට අරගෙන රැලිය පවත්වන්න කියලා. එතපි අපි විශ්වාස කරනවා අදත් ඔවුන්ට සියලු දෙනාගේ එකඟතාවය මත ඒ රැස්වීම පවත්වන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මාසේ 7 වෙනිදා සුගද්දාස ගෘහස්ස ක්‍රීඩාංගණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහි සමුළුවක් පවත්වන්න ඔවුන් තීන්දුව කළා තියෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන්නයි ඉල්ලන පෙත්සමකට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමක් පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයෙන් තොරතුරු වාර්තා වනවා. කැබිනට් නොවන අමාත්‍යවරුන් පිරිසක් විසින් මෙලෙස පෙත්සමකට අත්සන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුරදී ඔහුට දුරකථනය ඔස්සේ පැමිණිලි කොට ඇති බවද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා. ඊට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් පවසන බවද වාර්තා වුණා. යම් හේකින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනපති අපේක්ෂකත්වය ලැබ ඔහු ජයග්‍රහණය කළහොත් පක්ෂයේ නායකත්වයද ඔහුට ඉබේම හිමිවන නිසා මෙම පෙත්සමට අත්සන් නොකරන්නේ නම් ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා අහිමිවීමේ ඉඩකඩක් ඇතැයි අදාළ කැබිනට් නොවන අමාත්‍යවරුන් පිරිස මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මක ලීලාවෙන් පවසා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙවන් වටපිටාවක තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තර්ජන සහ බලපෑම් එල්ල කරන පුද්ගලයන්ට රෙහිව දැඩි තීරණයක් නොපමාව ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයිද පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වුණා. මේ අතර අංජන ඉන්ද්‍රජිත් ඉදිරිපත් කරන අද දවස ටෙලිකාටුනේ වෙතයි දැන් අවධානය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් අද පාර්ලිමේන්තුව පැමිණ නොසිටීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට අදාළ ඇමතිවරුන් සභාව තුළ සිටියේ නැහැ. මේ අතර අද පැවති අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයටත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් නොසිටීම නිසා අතරමැදදී එම විවාදය අත්හිට වීමට සිදු වුණා. ඒ සඳහා විපක්ෂයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීම හේතුවෙන් සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. රට හදන තැන ආණ්ඩු පක්ෂය දැන් අද දිනේ මේ සම්බන්ධයෙන් තීරණය කරනවද ඡන්දයක් අරගෙන? ඉල්ලන්නේ. එතකොට අද දිනේ මේ පනතට මොකද කරන්නේ? සාවර නියෝග අනුව අපිට තමයි අයිති තියෙන්නේ ඡන්දයක් ඉල්ලන්න හරි ඡන්දේ කල් දාන්න හරි. අපි ඡන්දයක් ඉල්ලන්නේ ඡන්දේ වෙන දවසකට. ඇයි ඔබතුමාට කට්ටියන දින්න ඉල්ලන්නේ නැද්ද? ඔබතුමා මේ රටේ ඡන්ද කල් දානවා වගේ පාර්ලිමේන්තුවේත් කල් දානවනේ ඡන්දද? මේ පනත ගැන විවාදය අවසන් කරලා නැහැ. ඒ නිසා විවාදයේ ඉදිරියට ගෙනියලා වෙනත් දිනයක ඡන්දේ පවත්වන්න තීරණය කරනවා. එහෙනම් පනත ඉල්ලාස් කරගන්න. එහෙම ඉල්ලාස් කරගන්න බෑ. විවාදයේ කල් තබන්න සිද්ධ වෙනවා ආණ්ඩු පක්ෂේ. පාර්ලිමේන්තුව කල් තබන සභාව ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව හෙට 10:30 දක්වා කල් තබනවා. අද ඡන්දයක් ගන්න තීරණය කරේ. ඒ නිසා අනිවාර්යයෙන් ඡන්ද ගන්න ඕනේ. ඕඩර් පේපර් එකේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මේ පනත අද ඉදිරිපත් කරනවාද ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ වෙනුවට වෙනත් දිනයක් ගන්න බෑ. එහෙමනම් ඕනම ඡන්දයක් පරදින වෙලාවකට ආණ්ඩුවට කියන්න පුළුවන් අපි පනත ඡන්ද ගන්න නැහැ කියලා. ආණ්ඩු පාර්ශවයෙන් මේ අද දිනේ කල් තබන්න මොන ස්ථාවර නියෝගයේ යටතේද ඉල්ලන්නේ කියන කාරණේ මට පැහැදිලි කරන්න. ආණ්ඩු පක්ෂයේ වගකීම තමයි කැමැත්ත තමයි ඡන්දයක් ඉල්ලනවද නැද්ද කියලා අවසානයේ. අද දිනේ කතිකයන් අවසාන වෙලා තියෙනවා නම් මේ වෙන විට තියෙන්නේ පනතේ ඡන්දය පවත්වන්න. මට සිද්ධ වෙනවා ඡන්දය ගන්න. ඒ අදාළ ඇමතිතුමා ඇවිල්ලා පිළිතුරු දෙන්න තියෙනවා. මම අහන්නේ මුල් ආසනයේ මේ කොහෙද තියෙන්නේ දැන් මෙතන අවසන් කරන්න ඕන කියලා. කොයි වගන්තියටද? What is the standing order? මේ පනතේ නෑ කුරුණෑගල UMP රැස්වීමක් තියෙන නිසා පාර්ලිමේන්තුව කල් දානවා කියලා පනතේ නෑ. මේකද කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඡන්දයකට යන්න ඕනේ. එහෙම නැත්නම් පනත ඉල්ලාස් කරගන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවම ගෙදර යන්න ඕනේ. ඔබතුමිය ප්‍රකාශ කරා පාර්ලිමේන්තුව කල් තිබ්බයි කියලා. දැන් කල් තියලා තමයි දැන් නැවත ඔබතුමිය මේ කතා කරන්නේ. මේක වළංගුභාවයක් නෑ. ඔබතුමිය සභාව කල් තිබ්බා. ගරු කතානායකතුමා මුලසනේට. ඡන්දයක් ඉල්ලා සිටියා ගරු මන්ත්‍රීවරු. ඡන්දයක් ඉල්ලා සිටීමෙන් පසු එතුමිය බොහොම පැහැදිලිව සඳහන් කළා දැන් ඡන්දයකට යනවා කියලා. එතකොට මේක නිම කරලා තිබුණේ. ඊට පස්සේ තමයි ඔබතුමා පැමිණියේ. When a motion is moved, the official one by the minister must reply. The minister wants to reply because the minister wants to reply. Reply that we have asked for it to be taken tomorrow. Order please. We have already scheduled a party leaders meeting now. I'll suspend for 10 minutes and we'll meet out the party leaders. අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු කතානායකතුමා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවස්ථාව එනම නොතිබිය බව පැහැදිලි. පාර්ලිමේන්තු කාර්යපින්දකාරක සභාවේදී සාකච්ඡා කොට එකඟ වූ පරිදි මෙම යෝජනාව වෙනත් දිනකදී නැවත වාරයක් සභාවට ඉදිරිපත් කිරීමට තීරණය විය. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මත භේදාත්මක දියුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද විමසුවා. ඒ පිළිබඳව ස්ථාවරය ඉදිරියේදී දැනුම් දීමටයි නියමිතව ඇත්තේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතුරුන්ට රෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ අදත් පැවැත්වුණා. ඒ අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. ඊයේ නඩුව කැදුව අවස්ථාවේ නීතිපති දප්පුලද ලිවේරා මහතා විරෝධතාවක් මතු කරමින් සඳහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලෙසයි. ජනාධිපතිවරයා සමග එක්ව තමා පොලිස්පති පූජිත් ජයසුන්දරට රෙහිව නඩුවක් ගෙතීමට කුමන්ත්‍රණය කර තිබෙන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. එබෙල්ලේම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපතිවරයාට දැනුම් දුන්නේ එම කාරණයේ මෝසමක් මගින් අද අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව අද පෙත්සම් විභාගයේ ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා අදාළ මෝසම අධිකරණයට ඉදිරිපත් කළා. ඒ පිළිබඳව කරුණු සලකා බැලීමෙන් පසු වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෙරාන් කොරයා මහතා ඇමතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පොලිස්පතිවරයාගේ ප්‍රශ්නගත දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකිදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් නීතිඥ විරාන් කොරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට වෙනත් අධිකරණවලද නඩු පවතින බැවින් එවැනි සංශෝධනයක් සිදු කළහොත් ඔහුට යම් අගතියක් සිදුවිය හැකි බවයි. එහෙත් ප්‍රශ්නගත කරුණු මත පදනම්ව දේශන ඉදිරිපත් නොකිරීමට තමා වගබලා ගන්නා බවත් ඔහු සඳහන් කළා. එහිදී අගවිනිසුරුවරයා පැවසුවේ නඩුවක ඕනෑම පාර්ශවයක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකිරීමට වගබලා ගත යුතු බවටයි. එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා පැවසුවේ සංශෝධිත දිවුරුම් ප්‍රකාශ සහ විරෝධතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමාට සිය සේවාදායකයාගෙන් උපදෙස් ලබාගත යුතු බැවින් ඊට කාලය අවශ්‍ය බවයි. මේ අනුව වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ස්ථාවරය ලබන 25 වනදා අධිකරණයේ වෙත දැනුම් දෙනමින් නීතිඥ විරාන් කොරයා මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දුන්නා. මේ අතර පාස්කුරිදන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් 293 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බව අද අනාවරණය කෙරුණා. මේ 293න් විමර්ශන අවසන් වූ 115 ගරු මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. අනිත් සැකකරුවන් 178 දෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුවෙනවා. 41කගේ මේ වන විට බැංකු ගිණුම් 100ක ක්‍රියාකාරීත්වය අත්හිටවල තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. එහි තිබෙන මුදල වෙන්නේ රුපියල් මිලියන 134කට අධික මුදලක්. අධිකරණ ක්ෂේත්‍රයට ස්වාධීනව හා අපක්ෂපාතීව තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවි ගිය වසර 5 තුළ තමා විසින් ගොඩනැගූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඒ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයේ විවෘත කරමින් මේ අතර ජනාධිපතිතුමා කොළඹ පැවති පොත් දොරට වැඩීමේ උත්සවයකටත් සහභාගී වුණා. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථ 3ක් සහ සංයුක්ත තෙටි 2ක් එළිදැක්වීම වෙනුවෙන් මේ උත්සවය පැවැත්ුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මේ උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. අද විවස්ථා අර්බුදයක් රටේ තියෙනවා. මේ අර්බුදය නිර්මාණය කිරීම පාර්ලිමේන්තුව තුලින් ස්වාධීන මැතිවරණ කොමිසම හදපු දවසේ ඉඳලා අපේ සර්වජන ඡන්ද අයිතිය අපිට අහිමි වෙලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ පාර්ලිමේන්තුව අසාර්ථකයි කියලා. රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක්වත් හදාගන්න බැරි පාර්ලිමේන්තුවක් කියන මතය මේ පවතින පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන ජනතා මතය ප්‍රතික්ෂේප කරන්න බෑ. රාජ්‍ය පාලනයේ විකාශය සහ ශ්‍රී ලංකාවේ අනාගතය මේ පොත දුන්න ගමන් මම පෙරලගෙන ගියා. ශ්‍රී ලංකාවේ අනාගතය කොතනද මේකේ තියෙන්නේ කියලා මම මේ විනාඩි 5-10 අපි ආඳුරනේ ඉක්මනට පිටිකූපියක් කියවගෙන ගියා. විවිධ ශේෂ්ත්‍රවල තියෙන පරණතභාවය මේ ඔක්කොම එක්ක ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ පොත මං හිතන්නේ ඔබතුමාට විනය පරීක්ෂණයක් වෙයි කියලා හිතන්නේ. මම පිටුතුනාතරයි කියුවේ. මට හිතෙනවා එහෙම දෙයක් වෙයි කියලා. මේ අතර පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයේ අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ගෙවි ගිය අවුරුදු 5කට ආසන්න කාලය තුළ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන්ම මා දන්නා පරිදි දේශපාලන ભેදයෙන් තොරව දේශපාලන බලවතුන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් නොදී තීන්දුව తీරන ගැනීමේ නිදහස් පරිසරයක් මම ගොඩනැගුවා. ඒ තමයි ජනතාවට අවශ්‍ය වුණේ. ජනාධිපති ධූරයේ ආරම්භ වෙච්ච දවසේ ඉඳලම අධිකරණයට බලපෑම් කිරීමට අනවශ්‍ය ඇඟිලි ගැසීම සහ අධිකරණය සම්බන්ධයෙන් වැරදි තීන්දුව తీරන ගැනීම මට පෙර සිටි සියලුම ජනාධිපතිවරුන්ට ඒ චෝදනාව ඉල්ල වෙලා තියෙනවා. නමුත් මම සතුටු වෙනවා මගේ කාලය තුළ ඉතාමත්ම විශිෂ්ට පසුබිමක් අපි ගොඩනගලා දුන්නා බලපෑම් වලින් තොරව. මීළඟ ජනාධිපතිවරයාගේ බලතල සීමාවීම සම්බන්ධයෙන් කතාබහක් පැවතියද බලය යනු ඒ පුද්ගලයා සතු දක්ෂතාව මත තීරණය වන්නක් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කොළඹදී කෘෂිකර්ම ප්‍රජාව සහභාගී වූ රැස්වීමක් අමතමින්. අද දැන් කතාවක් යනවා ජනාධිපතිවරයාට බලයක් නැහැ කියලා. ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉඳලා කරපු වැඩ ටික ඇති. ජනාධිපති වුණාම කොහොම වැඩ කරන්න පුළුවන්ද කියන එක ගැන තීන්දුව කරන්න. ඉන්න බලය කියන එක ඒ පුද්ගලයා සතු හැකියාව ලබා ගන්න ක්‍රමය කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා මේ මැතිවරණයේ තමුන්වහන්සේලා වැඩ කරන්න නායකයෝ ඉන්නවා අපි දේශපාලන. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් වැඩ කරන්න පුළුවන් කට. මේ රටට අවශ්‍ය වැඩ කරන පිරිසක්, වැඩ කරන නායකත්වය. අනේ හරි මාවතක ගෙන යන්න පුළුවන්, රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයෙක්. අනේ ඒක තමයි අපි මේ ඉදිරිපත් කරපු අපේක්ෂකයතුල
බලාපොරොත්තු වෙන්නේ. ඒ කෙරෙහි අපිට විශ්වාසයක් තියලා වැඩ කරන්න පුළුවන්. මොකද ඔවුන් ඒ වැඩේ කරලා පෙන්නලා තියෙන නිසා. ඒක නිසා තමුන් වහන්සේලා එකතු වෙලා. මොකද මේක තමයි අවසාන. මෙහෙම නැති වුණොත් මේ රටම විකුණලා දානවා. වරාය වික්කා වගේ, ගුවන්තොටුපළ වික්කා වගේ, තිරුකුණා මලේ වික්කා වගේ, නැගෙනහිර මෙතන නැගෙනහිර වරාය වික්කා වගේ මේ ඔබේ දරුවගේ දීපල. මේ වරාය අයිති, මේ විකුණපු ගුවන්තොටුපළ අයිති ඔබට නෙවෙයි. අපිට නෙවෙයි මතු පරම්පරාවට අයිති නූපන් දරුවන්ට අයිති දීපල. අවුරුදු පහකට එන ආණ්ඩුවකට කිසිම අයිතියක් නැහැ. අනාගත පරම්පරාවේ දීපල ටික විකුණලා කණ්ඩ කිසිම අයිතියක් නැහැ. නමුත් මේ ආණ්ඩුව එක කරනවා. ඒක නිසා මේ විකුණා කෑම නතර කිරීම අපි ඒකට තිත තියන්න කටයුතු කරන්න ඕන. ඒ සඳහා ඔබේ සහයෝගය අපිට අවශ්‍ය වෙලා තියෙනවා. නිදහස් පක්ෂ මහලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි විනය පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ තමන්ට නොව පක්ෂ සභාපතිවරයාට සහ මහලේකම්වරයාට එරෙහිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී A.H.M. ෆෞසි මහතා සඳහන් කරනවා. ජාතික ලේස්තු මන්ත්‍රීවරුන් 5 දිනකට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මම දවස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්. මාස 5000 රුපියල් 3000 ගෙවනවා. මම එක්සත් ජාතික පක්ෂයට බැඳුන්නේ නැහැ. මගෙන් කරුණ ආණ්ඩ කිසිම අයිතියක් නැහැ. ඔබතුමා ජාතික ලයිස්තු මන්දේ දූරේ බාර දෙන සූදානම් නැද්ද ඒක? මොකටද බාර දෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාව පිළිගත්තේ නැති නිසා මම පොඩ කයින් වෙලා ඉන්නවා. අපි පක්ෂයට ආදරේ, අපි පක්ෂය අදත් අපේ පක්ෂය උත්සාහ කරන්නේ අරගෙන ගිහිල්ලා දැවැන්ත ගොඩ නැගෙමින් පවතින සන්ධානයත් එක්ක එකට තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්න. ඒ සටනේදී අපිව එලවන්න හිතනවා නම් අපි ඒක වෙන කතාවක්. ඒකට අපි වෙනම මූණ දෙනවා. නමුත් අපිට ඕනකම තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අපේ පෙරමුණට ගන්න. අපේ පැත්තෙන් අපි ඇමතිකම් දාලා එළියට බහපු මිනිස්සු. ඒ හින්දා අපේ මන්ත්‍රීකම ගත්තත් අපි නිවැරදි තීන්දුව ගත්ත නිසා ඒ අපෙන් ඒක උදුර ගන්න හදන මන්ත්‍රීකමට වඩා අපිට ඒ නිවැරදි තීන්දුව වටිනවා. මොකද අපි හිතගෙන ඉන්නේ ජනතාවත් එක්ක සහ ජනතාව වෙනුවෙන් මේ රට බාර ගන්න ඉන්න ගෝඨාභය රාජපක්ෂ කියන අපේක්ෂකත් එක්ක. ඒ නිසා අපිට ඒ ගැන පොඩ්ඩක්වත් කනගාටුවක් නැහැ. තාම අපිට එවනවා කියන ලිපිය ලැබිලා නැහැ. ඒ ලිපිය ලැබුණාන් පස්සේ අපි ඊට අවශ්‍ය කරන නීති මේ කාරණා තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕනෙම නම් ඕනෙම කියලා අඬනවා නම් ඒ මන්ත්‍රීවරුන් ගත්තට ප්‍රශ්නයක්. පොදුමාලටත් ඒ විදිහට විනය පරීක්ෂණ වලට මොන දාල්සිරි ජයශේකර අමතුමා කැමති නම් අපිට විනය පරීක්ෂණයක් තියන්න අපි ඒකට මොන දෙන්න. මන්ත්‍රීතුමා ඔබතුමාලා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික ගාස්තු ගෙවනවද? ඔව්. මෙහෙමනේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ආවනේ. ඒ බෙදීම රහසක් නෙවෙයිනේ. නෑ ඒක කියනනේ දැන් අපි ආණ්ඩුවෙන් අයින් වුණා දැන් ප්‍රශ්නක් නැහැ කියලා. අපිත් එක්ක විවෘතව සාකච්ඡා කරනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙනම සාකච්ඡා කරනවා. හැබැයි අපි ඒ ගැන අවබෝධයෙන් ඉන්නේ. නමුත් ඇති වෙන්න යන සමගියට බාධාවක් බවට පත් වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙකුට විතරයි මේ UNP එකට යන්න ඕනකම තියෙන්නේ. අපි නම් කියන්න ඕනේ බැලුවම තමුන් මාසලට හොයාගත්ත හැකි. අපි මේ නම් ටික කියන්නම්. බහුතරය බලපෑම් කරොත් එයාලත් තීන්දුව වෙනස් කරයි. දේශීය කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීමට අවශ්‍ය සහන තම රජයක් යටතේ ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ ගොවින්ගේ හමුවකට එක්වෙමින්. කුඩා තේවතු හිමියන්, රබර් වගාකරුවන්, සුළු අපනයන භෝග වගාකරුවන්, මල් වගාකරුවන් සහ කිරිගොවි සංවිධාන නියෝජිතයන්ගේ හමුවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන ශාලාවේදී. අපි ලෝකයට විවෘත වෙන්න ඕන. විශේෂයෙන්ම ආසියානු රටවල අද තියෙන දියුණුවත් සමග ආසියාට විවෘත වෙන්න ඕන. නමුත් හැමතිස්සෙම දේශීය කෘෂිකාර්මාන්තයේ දෙන අය අපි ආරක්ෂා කරගෙන තමයි ඒ කාර්ය කරන්නට ඕන. අපේ රජයක් තුළ අපි හඳුනාගෙන තිබෙනවා කෘෂිකාර්මාන්තයේ වැදගත්කම. ඒ වගේම ඒ අයට රජයෙන් දිය යුතු සහන සහ යෝගය, කළ යුතු දේවල් පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒ රජයක් හැටියට අපි ඒ දේ කිරීමට ඉදිරියේදී අපේ රජය තුළ අපි සූදානම් කියන එක තමුන්නාන්සලාට මතක් කරන්නට ඕන. මේ රටේ තමුන්නාන්සලා දන්නවා
අර්ථපල් ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද 70%ක් පිට රටින් ගේන. මේකට හේතුව එකක් හරි බීජ වර්ග මොනාන්සලට ලැබෙන්නේ නැති එක. නමුත් අපේ කාලෙදී ලැබෙන නිෂ්පාදනය වෙන කාලවලදී අපි පිට රටින් ගෙනවන්නට ඉඩ දුන්නේ නැහැ. අපේ දේශීය අර්ථපල් වේවා, ලුණු වේවා, එළවලු වේවා, මිරිස් වේවා අපි ස්වයංපෝෂිත වෙලා තිබුණා නම් ඇයි මේ තත්ත්වයට වැටුනේ? සියලු දෙනාගේ එකඟත්වයෙන් ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් ඉදිරියේදී රටට හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා සඳහන් කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පක්ෂ සාමාජිකයන් අදත් විවිධ අදහස් පළ කළා. රටේ ඉල්ලීමක් තියෙනවා. ඉතින් හැමෝම එකඟ වෙන, හැමෝම එකතු වෙලා එකට ගමනක් යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒතකොට තමයි ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා නායකතුමාගේ ආශිර්වාදය අවශ්‍යයි. ඒ සඳහා සියලු පක්ෂ නායකයෝන්ගේ හයිය අවශ්‍යයි. පළවෙනි දේ පක්ෂ විනයක් තියෙන්න ඕනේ. මොකක් හරි ප්‍රකාශයක් කරනකොට පක්ෂ ගැන හිතන්න ඕනේ. මොකද අපි ඔක්කොම පක්ෂයක් තියෙන හින්දානේ අපි මේ කතා කරන්නේ. මොකද පක්ෂ නායකත්වයේ විවේචනය කරනවා නම් කවදාකවත් අපිට ඉදිරියට යන්න බෑ. ඉතින් ඒ හින්දා මම කියන්නේ විනය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳ ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය. සිඳගෙන ජවයක් අරගෙන සියලු දෙනා එකතු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ සියලුම 2015 එකතු වෙච්ච බලවේගයි ඊටත් වඩා එහා ගිය බලවේගයි අපේ පෞෂ්‍ය අමතුමාලාගේ සියලු දෙනා එකතු කරගෙන ජයග්‍රහණය කරා යන්න ඕන. ඉක්මනින් මේ මැතිවරණයට දැන් අනික් කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙන නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකය දැන්ටත් පමා වැඩි. සම්දාන නියෝජිතයෝ එක්කව වෙලා සජිත් ප්‍රේමදාස අපේක්ෂා කරන ලියුමක් දෙන්න සූදානම්ක් තියෙනවද? එහෙම සූදානමක් අපට නම් වාර්තා වෙලා නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාද අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඩුවල් සිටිසන්ෂිප් එක බාර දුන්නයි, එක බාර ගත්තයි, නිදාස් වෙනවයි, දැන් ජූනි මාසේ ලයිස්ටුවේ නෑ, එන මාසේ එනවා කියලා උදේ ගම්මන්පිට මහත්මයා ප්‍රකාශ කරනවා. දැන් අපිට මේ වෙනකොට ඇමරිකාවෙන්ම ඇවිල්ලා තියෙන විස්තර කීපයක්ම ඒකේ පෑදිලි ලෙස කියනවා කොහොමද මිනිස්සෙක් පුරවැසි භාවය ඇති කරන්න කියලා. සෙක්ෂන් 212A දාය ඊ ඔන් ඉමිග්‍රේෂන් ඇන් නැෂනල් ඇක්ට් 8 USC ඒකේ කියන ඇමරිකාවේ ඇතුලේ ඉන්නකොට සා මේක බාර දීලා අවුරුදු 10ක් යනකම් ඒ පුද්ගලයා ඇමරිකන් කන්ට්‍රෝල් එකේ තමයි ඉන්නේ කියන එක මේ වෙනකොට පෑදිලි කරලා දීලා තියෙනවා. US එකේ renunciation of citizenship කියලා තියෙනවා කොලම් එකක්. ඒකට ගියා නම් තමුන්ටම බලා ගන්නවා. අපි කියනවා විශ්වාස කරන්න එපා. ජනාධිපතිවරණය අනවශ්‍ය බව පවසන කණ්ඩායම් සමග විවෘත සංවාදයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ අතර තවත් පක්ෂ නායකයන් කීප දෙනෙකුගේද ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදීද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළවුණා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත් සාකච්ඡාවල් පවත්වලා පැමිණි වැඩපිළිවෙළවල් එලෙස ක්‍රියාත්මක කරන්නට තීරණය කර තිබෙන බවයි. ලංකා සම සමාජ පක්ෂයත් ඒ ආකාරයටම තීන්දු කරලා තියෙනවා. සම්පූර්ණ සහය දීලා මේ සටන ජයගන්නයි කියලා. අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙසේ එකතු වී තිබෙන්නේ පොදුජන පෙරමුණත් සමග එකඟත්වයෙන් මේ ජනාධිපතිවරණයේ කටයුත්ත වඩාත් ඵලදායීව ඉදිරියට ගෙනියන්නයි. ජනාධිපතිවරණය පැවැත්වීම අනවශ්‍යයි කියන මතය හදන්න හදන පිරිස්වලට මම අභියෝග කරනවා, තැන් තැන්වල පාළු ගෙවල්වල වළම් බිඳින්නේ නැතුව එන්න ප්‍රසිද්ධ විවාදයකට. එතකොට මේ රටේ ජනතාවට ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුළුවන් වෙනවා. ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කළ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සටනින් ඉවත් නොවන බවට එම පක්ෂය අද සහතික වුණා. මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයට සහය ලබා දෙන සිවිල් සංවිධාන කීපයක් දෙක්ුණා. කිසියම් මතයක් පතුරවමින් යනවා ජාතික ජන බලවේගයෙන් අපි ඉදිරිපත් කරපු අපේක්ෂකයා ඉල්ලාස්වීමට ඉඩකඩ තියෙනවා කියලා. කුමන හේතුවක් නිසා හෝ ඉවත් කර ගැනීමක් හෝ ඉල්ලාස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි තාමත් අහුර කළ කියනවා. මොකද අපි හිතනවා මේ මොහොතේ ජයග්‍රහයි අපේක්ෂකව ඔහු. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් තාමත් ඒගොල්ලෝ අපේක්ෂකයා තෝරා ගැනීම සරණක තමයි ඉන්නේ. මහින්ද රාජපක්ෂ කණ්ඩායම තුල ගෝඨාභය රාජපක්ෂ නම් කරාට තාමත් මූලිකත්වයේ ගණමින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. වාඩි වෙන්න ගියත් උසපුටුවේ ලොකු මන්ත්‍රාල පක්ෂ මහත්ය වාඩිලා පොඩි පුටුවක ගෝඨාභය මහත්ය වාඩි කරන තත්ත්වයක් අපි දකින්නේ. මේ දවසල ගත ආපවර පණිනේව පටන් ගන්න තියෙනවා. SB සනක මහත්ය වගේ අයටත් සදාචාරයක් නැහැ. ඔවුන්ව ගන්න අයටත් සදාචාරයක් නැහැ.
මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක මොනවත් විදිහින්වත් අපට සාධාරණ කරන්න බැරි එකක්. මේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති බවට පත් වෙන කෙනාට මෛත්‍රීපාල මහත්තයා සතුව තියෙන බලතලත් කිසියම් ප්‍රමාණයක් අහිමි වෙන නිසා බලතල අඩු කරපු ජනාධිපති කෙනෙක් තමයි එන්නේ. ඒ සමේ ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුව තියෙනවා. අපි කුඩා කාලේ කෝච්චියේ මිනිස්සු එල්ලිලා යනවා වවුලෝ වගේ අදත් එල්ලිලා යනවා. හෙටත් ඒ ටිකම කරගන්නටද අපි මේ තට්ටු මාරු ක්‍රමයට නැවත පාලන බලයේදී පැහැදිලිව ප්‍රකාශ කරනවා ජනතාව නියෝජනය කරන පළවෙනි බලවේගය අපි. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. ජලිපුවත් මුණගැසීම රාත්‍රියේ 10:30ට ඔබට සුබ රාත්‍රියක්.